360 YouTube channel के HTML and CSS video series के 8 වෙනි video එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම ඉසුරු හරිස්චන්ද්‍ර. හරි, ඉතින් අපි අද බලන්න යන්නේ මේ HTML වල තියෙන list වර්ග 3ක් ගැන. ඉතින් list වර්ග 3 පිළිවෙලින් කිව්වොත් ordered list, unordered list සහ description list විදියට තමයි මේ list 3 තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා මේ list 3 මොන වගේ තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මේ පළවෙනි සෙල් එක ඇතුලේ බලා ගන්න පුළුවන් දැන් මේ number marks කරලා තියෙන්නේ ordered list එකකට. ඒ කියන්නේ මේ 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 list එක මම numbers දාලා order කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට order කරන එකට තමයි ordered list එකක් කියලා කියන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා මෙතන order කරලා නැහැ. හැබැයි මේක පිළිවෙලට තියෙනවා මේක තියෙන්නේ bullet points විදිහට. ඉතින් මේ bullet points විදිහට මෙන්න මේ විදිහට list එකක් දැම්මොත් ඒකට කියන්නේ අපි unordered list එකක් කියලා. මේක ordered list එකක් මේක unordered list එකක් යටට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ සෙල් එකේ තියෙන්නේ description list එකක් ඒ කියුවේ description list එකේදී bullets වත් numbers වත් මුකුත් දෙන්නේ නැහැ ඒක කරන්නේ තියෙන item එකක් යටතේ තව sub items ටිකක් දාන්න පුළුවන් අපිට මේ විදියට මෙන්න මේ වගේ එකකට තමයි description list එකක් කියන්නේ ඉතින් අයි මුලින්ම බැලුවොත් මේක ordered list එකක් මේක unordered list එකක් සහ මේක description list එකක් ඉතින් අපි බලමු මේ තුන කොහොමද හදාගන්නේ කියලා හරි ඉස්සෙල්ලා මම මේ විදිහට මගේ HTML ෆයිල් එක ඕපන් කරගෙන මම මෙතන ඉස්සෙල්ලා අපි ordered list එකෙන් පටන් ගමු ordered list එක මේ හදන්න තියෙන ටැග් එක තමයි OL කියන්නේ මම මේ විදිහට ordered list එක හදා ගන්නවා මේ විදිහට OL මේකත් opening එකයි closing එකයි දෙකම තියෙනවා මේකේ ඉතින් මේව ගැන දන්නවා අපි ඊට පස්සේ දැන් මෙතන දැන් ඔයා හිතනවා මම මේකම හදා ගන්නවා කියලා දැන් මම මේ ordered list එකම හදා ගන්නවනේ දැන් ඔයාලට පේනවා මෙතන එක order list එකයි තියෙන්නේ आइटम्स तीन की याद हयाक तीन इतिहास में तो ना आइटम्स है दागन नोने आइटम्स हयाक दागन ना घोटा नेक तीन में एक आइटम में कट क्या ने लिस्ट आइटम में का किया दें अतना पे तीबने आइटम्स हयाक एक वापी लिस्ट आइटम टैग हयाक खा दागन नोने लिस्ट आइटम के ने खा दाने एल आई के ने का दें मेक एक टैग देगा दें मेतन आपी टेक आइटम में दान ने बोला दें मम मेतन दानो आइटम किया දැන් ඔන්න අපි එක item එකක් ඇඩ් කරා මේ order list එකට ඔන්න දැන් මම මේකම copy කර ගන්නවා ඉතුරු items ටික දාන්න. ඔන්න දැන් අපි order list එකට items 6ක් දාගත්තා. දැන් මම මේක save කරලා මේක refresh කරත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ මේක වැටලා තියෙනවා. ඉතින් මම මේකට දැනට මොකුත් styles දාන්න නැහැ. කලින් වගේම styles අපිට දාන්න පුළුවන් මෙතන order list එකට මේ style block එකක් මෙතන හදලා. ඉතින් ඊළඟට අපි බලමු unordered list එක හදන්නේ කොහොමද කියලා. Unordered list එකේ tag එක තමයි UL කියන්නේ unordered list කියන එක. UL මම මේ විදිහට ඒ tag එක හදාගන්න. දැන් එතනත් අපේ කීයක්ද තිබ්බේ? අපේ තිබ්බ එතනත් list item 6ක් නේ තිබ්බේ. දැන් එතනත් අපි 6ක් දාගෙන බලමු. මේ විදිහට මම මේකම copy කරගන්නවා. මෙතනට paste කරනවා. දැන් මේක මම save කරලා මේක refresh කරත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට एक वेटला तीन इतना मे दिखे विन सोट पे मेक नंबर्स दर्डर कल्ला तीन एक मेक ऑर्डर लिस्ट का मेक नंबर्स दर्डर कल्ला नैतनी सह मेकड़ी अनऑर्डर लिस्ट का किया हरी अभी दंबल मे डिस्क्रिप्शन लिस्ट दी को ऑर्डर लिस्ट के टग्गे ओएल अनऑर्डर लिस्ट के टग्गे यूएल दंगवाइट डिस्क्रिप्शन लिस्ट के कोहमद टग्गे डीएल DL විදියට මම මේ විදියට හදා ගන්නවා description list එක. දැන් මෙතන තියෙන්නේ list item කියන tag එක නෙමෙයි. මෙතන එන්නේ description tag සහ description detail කියන tags දෙක. ඒක මෙතන tags දෙකක් භාවිතා කරනවා මෙන්න මේ වැඩේට. දැන් හිතන්න දැන් මෙතන items තියෙන ප්‍රධාන items තුනක් තියෙනවා. මේ ප්‍රධාන මේ පළවෙනියට තියෙන ප්‍රධාන item එක යටතේ sub items තුනක් දාලා තියෙනවානේ. මෙන්න මේ විදියට sub items දාන්න අපි ගන්නේ description detail කියන टैग එක මෙන්න මේ විදිහට මේ ප්‍රධාන items ටික දාන්න අපි ගන්නෙ description tag කියන item එක. දැන් description tag කියන එකේ ඒ tag එකේ අපි දාන්නේ dt කියලා. dt කියලා. දැන් ඔයාලට පේනවා මෙතන මේ දැන් dt කියන්නේ අර main tags තුන දාන එක. දැන් මෙතන අපේ main tags තුනක් තියෙනවනේ මෙහෙම. එතකොට මම dt tag තුනක් හදා ගන්න ඕනේ. මම මේ විදිහට dt tag තුනම හදා ගන්නම් මෙතන. මේ විදිහට මම මේකම කොපි කරගන්නම් තවත් දෙකක්. මොන දැන් අපි ප්‍රධාන අයිටම් තුන හැදුවා. දැන් මේක මම සේව් කරලා මේක රිෆ්‍රෙෂ් කරත් ඔයාලට පේනවා අපේ ප්‍රධාන අයිටම් තුන මේ විදිහට හැදුනා. ඊට පස්සේ දැන් මේ පළවෙනි ප්‍රධාන අයිටම් එක යටතේ මම දාන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් ඩීටේල් තුනක්.
මෙන්න මේවට කියන්නේ description detail කියලා. මොකද මේවා එක item එකක් යටතේ තියෙන ඒවා. මම මෙන්න මේ sub item කියලා තමයි මේ තුනක් හදලා තියෙන්නේ description detail වලට. දැන් අපි description detail tag තුනක් හදාගමු මෙතන. දැන් මම දැන් ඔයාලට පේනවා මේ පළවෙනි description detail එක මේක යටතේනේ මම හදන්න ඕනේ. ඒ කිව්වේ මේ tag එකට පස්සේ තමයි මේ තුන හදන්න ඕනේ. මේ description detail කියන්නේ dd tag එක. මෙතන මම දානවා sub item. දැන් මම මේක මේකෙන්ම මම තුනක් copy කරගන්නවා මේ විදියට. දැන් මේක මම save කරලා මේක refresh කරත් ඔයාලට පේනවා. මෙන්න මේ විතර අපේ sub items තුන ඇවිල්ලා තිනවා. ඉතින් මේවා තව මේ අපිට ලස්සන්ට මේ elements coordinate කරලා ලස්සන්ට හදාගන්න පුළුවන් මේව styles දාලා. ඉතින් මම මෙතන styles දාන්න යන්නේ නැහැ. මොකද දැන් ඔයාලා දන්නවා එක එක styles දාගන්න විදිය කොහොමද කියලා මේවට. ඉතින් ඔයාලට මේක try කරන්න පුළුවන් එක එක list දාලා මේක colors වෙනස් කරලා එක එක activities ගන්න පුළුවන් මේවෙන්. ඉතින් මේක තමයි basic concept එක list වල. ඉතින් මේ විදියට තමයි list වර්ග තුන හදන්නේ. හරිද අපේ HTML and CSS video series එකේ 8 වෙනි වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න සහ O360 YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ ගත්තෙක්ක අපි ඉක්මනටම හම්බ වෙමු.